හයි ගයිස් කොහොමද ෑලටේ ඔන්න අදත්මම වාලට විඩිය එකක් අරන්නවිල තියෙනවා මේ වීඩිය එකේ තියෙෙන ඉතාම සරල කෑමක් ලැවරිය තම අපි මේ හදා ගන්නේ ඉතිං වඩිය එකත් එක දිගටම එකතු වෙලා හිටියෝ තායාලටත් පුළුවන් බලන්න අපි කොහොද ලැවරිය හදාගත්ත කියලා. ඉතිං දිගටම අපිත් එක එකතු වෙලා ඉන්න. යමු අපි වඩියෝ එකට. ඔොයාල මේ දකින්නේ අපි පැණිපොල් හදාගත්ත විදිහ. මෙන්න මේ වගේ දියඋුණන්ට පස්සේ අපි මේ කැරමැල් එකට උනුවතුර ටිකක් එකතු කර ගන්නවා මොකද උනුවතුර එකතුකර ගන්න ල්ලොතර දැම්වොත් මේක ගණවෙන්න බලන නිසා. ගොඩාක් කොතර වැඩිකර ගන්න පා උනුවතර ටිකක් දාලා ඒක ආයිමත් මේ විදියට හැන්ඳින් දිය කරලා අපි මේකට ඉතුරුසිීනි ටිකක් එකතු කර ගන්නවා. රැස පදමනුවල් නු එකතු කරගන්න. ැනිිය උත්තරගෙන එනකොට අපි ඒකතේ කුඩුකරගත්තේ නසාලෙ එකතුකරගන්. මේ විදිහයට පැි උතුරල හරියාගෙන එනකොට අපි ඒකට ගාගත්ත පොල් ික මේ විදිහයට එකතු කරගන හැන්දෙෙන් හොඳයට මේ විදිහයට මේ කලබම් කරගන්නවා මෙත්තැදි පොල්ටික දාාපු ගමන් අපි ලිපෙන්ම්බාගන්න නැහැ ටික් වෙලා මේ ටික පැනිි එෙක්ක මලවගන්න ඕනි ගොඩාක් මලවගන්න දෙන්න එපා වේලෙන්න්න දෙන්න එපා ටිකක් තෙතගත යතියෙද්ද ඔයාලා මේ පැනිිපොල් එක ලිපෙන්ම්බා ගන්න ඕනි මෙතියන්නේ අපි ලැවරිය ටික හදන්න වශ්‍ය කරන පිටි මිශ්‍රණය අනාගත්ත විදිය. ඉතිං මෙතැන්දී රසපදමනුව ඔයාලතා වශ්‍ය ප්‍රමාණයට මෙතන පිටිවලට ලුණු එකතු කරගන්නත් තෝනිී වගේම ඇල්ලොත්තුරෙන් තමයි මේක අනාගන්නේ. මම මෙතැදී අරන්තියන්නේ කඩයි ඉදිියප පිටි මස්ශ්‍රණය, ඉතින් වතුර ටිකටික දාලා තමයි අපි අනාගන්නේ. කැට හිටින් නැතිවන්න අතේ නොවැලෙන මිශ්‍රණයක් අපි වතුර ටිකටික දාලා හොඳින් අනාගන්න ඕනිෙ. මේ තියෙන්නේෙ ලැවරියටික හදන්න අපිගත්ත කෙසෙල් කොලේ එක අපි පොඩ්ඩක් තවාගත්ත මෙන්න මේ විදිහයට ලිපිට අල්ලෙලා ඒවගේම ඊට පස්සේ ලවැරයටටික ඇලෙෙන් නැති වෙන්න මේක පොල්තෙල් ටකුත් මේ විදිහයට ගාගත්ත. ඊට පස්සේ අපිහදාගත්ත පිටි මිශරණයෙන් කොටසක් මෙන්න මේ විදිහයට ඉන්දිීප වංගෙඩියට දාගත්තා. ගොඩක් පුරුවන් එපා සාමාන්‍ය ප්‍රමාණයෙන්දාගන්න දැන් රවමට මෙන්නමේ විදිහයට කෙසල් කොලේට අපි ලවරිටික මේ විදිහයට දාගන්නවා දැන් හදාගත්ත පැනිිපොල් මිශ්‍රණයෙන් කොටසක් මේ විදිහට ඒ ඉන්දිය අපපි මැදට දාගන්නවා ැන් ෙල් කොල දෙ පැත්තෙෙන් හමිට අල්ලලා මේක මේ විදිහට නවාගන්නවා ඒක හෙමින් කරන්න ඕනේ මොකද නැත්තං ඉදිියප්පි කැඩෙන්න බලනවා. ඉතිං හරිම හෙමිින් මේක කරන්න පොල්තෙල් ගාල තියන නිසා එක ඇලෙන් නැහැ. ඒක හොඳින්දාගන්න පුළුවන් මේ විදියට හෙමියට දෙපැත්තිං තදකරකල් ගොඩාක් තද කරන්නපා කැඩන්න බලයි මේ විදියට හදාගන්න. මේහදාගත්ත ලැවරිය ටික මම රයිස්කුකරකේ ස්ටමරෙන් තමයි තබගන්නේ. ඉතින් ටිකවෙලාවක් මේක තම්බගන්න ඕන ඉතිං ඕනිම කෙනෙක්ති ඉතා පහසුවෙන් හදාගන්න පුළුවන් කෑමක් මේ තියෙනෙ මං හදාගත්ත ලැවරිය ඉතින් හරිම රසයි යාලත් මේ රෙසිපියත් රයි කරල බලන්න අපේ වඩියෝස්සලට කැමතිනම් ලයික් කරන්න ෂයා කරන්නේ වගේම තවමත් අපේ චැනල්ල සබස්ක්‍රයිප් කරල නැත්තැන් සස්ක්‍ර් කරණ කියෙලත් තවාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතිං තැන්ක